ක්දාශනවසි අනෝතුනේ දහවැනි බහුවරණ ප්‍රශ්නය මේ ප්‍රශ්නය තියෙන්නේ මෙන්න මේ කාබනික සංයෝගයේ අයුපීසි නම දීල තියන ප්‍රතිචාර අතරින් තෝරා ගැනීම. මේ සංයෝගයේ දිහා බලපොහමිට තියෙනවා කාබොක්සරරි කම්ල කාණ්ඩය තිෙනවා ක්‍රියාකාරි කාණ්ඩයක් ඇල්කීන කාණ්ඩේ තියෙනවා ක්‍රියාකාරරි කාණ්න්නයක් එත උඩ ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුකතා අනුපිළිවල සලකා බලපුහාම ක්සලි කම්ලකාණ්ඩෙ ප්‍රමුකතාව ඇල්කීන කා්ඩේ ප්‍රමුකතාවට වඩා ඉහලයි එතොට මේ කාබනික සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩෙ වෙන්නේ කාබොක්සලි කම්ලකා්ඩය කාබනික සංයෝගක අයුප නමලියනකොට අප පිස්සෙල්ලාම කරන්නේ ඒ සංයෝගය ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩේ හඳනා ගැනීම එතුොට දැන් අපි මේ සංයෝග ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ෙ කාබොක්සලි කම් කාණ්ෙකිල හඳුනාගත් ඊළඟ පියවර වෙන්නේ ප්‍රධාන කාබන්දාමේ තෝරා ගැනීම ප්‍රධාන කාබන්දාමේ තෝරා ගන්නකොට ප්‍රධාන ක්‍රියාකාරීකාණ්ඩේ කාබන් පරමානුව ප්‍රධහන කාබන්දාමයට අයිති වියයුතුයි එතකොට කාබොක්ෂඩි කම්ලකාණ්ඩේ කාබන් පරමාණු අඩංගුවට විදිහයට අපිට පුළුව කාබන්දා මේේ තෝරන්න තොට කාබන්දාම මේ පැත්තර තෝරන්න පුළුවන් කාබන් පරමාණු තුනක් ලැෙනවා කාබන්දා මේ මේ පැත්‍ර තෝරන්න පුුවන් කාබන් පරමාණු තුනක් ලබෙන කාබන්දාමේ මේ පැත්තට තේරුවත් කාබන්කාබන් දිිත්ත බන්ධන සාධන කාබන් පරමාණ්ු දෙක ප්‍රධාන කාබන්දාමයට අඩංගුවවෙන්නේ ඒ වගේම ලෝරීන් කියන ආදේශකාණ්ඩය බැඳුණු කාබන් පරමාණුවත් ප්‍රධාන කාබන්ධදාමයට අඩංගුවන්න නැහැ එනිසා පි මේ පැත්තට කාබන්දාමේ තෝරන්නහ අපි කාබන්දාමේ තෝරන්නේ මේ පැත්තට එතකොට මේ කොටස ආදේශකාණ්ඩයක් වෙනවා පොපපිල් කාබන් පරමාණු තුනක් තියෙනවා නිසා මේ ආදේශකාණ්ඩෙ පොපිල් එතොට මේ කලෝර ආදේශකාන්නේ මේ බ්්‍රෝමෝ ආදේශකාන්නේ ොට ප්‍රධහන කාබන්දාමය තෝර ගත්තා ඊරඟට කරන්න ඕනේ ප්‍රධන කාබන්දාමේ කාබන් පරමාණු අංකනේ එතොට අපි අංකයෝ දන්න පුළුව මේ පැත්තිනම් එක දෙක තුනහතර පහ හය හත මේ පැත්ති ංක දැම්මොත් එක දෙක තුන හතර පහ හය හත එතක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන කාබොක්සරි කම්ල කාණ්ඩේ කාබන් පරමාණු ටංකේ කලබි තිනංක හත ලබි තින අංකෙ කලැබීම අඩුංක ලැබීම නිසා මේ විදිී රංකෙදී වවැදි දැඟවිිට පුළුව මේ කාබනික සංයෝගයේ අයු පීසි නමලියන්න පස්වෙනි කාබන් පරමාණුව කලෝරෝ ආදේශකාණ්න්නය තියනවා දෙවැනි කාබන් පරමාණුවේ බ්්‍රෝමෝ ආදේශකාන්නෙ තියනවා දේශ කාණ්ඩ හිපයක් තියෙනකොට අයු පීසි නමළිය අවස්ථාවේදී ඉංග්‍රීසි අකාරාදිය ඉංග්‍රීසි හෝඩිය සලකමින් තමයි ඒ ආදේශ කාණ්ඩවල අනුපිළිවෙල තීරණය කරන්න එතකොට ඉංග්‍රීසි හෝඩියේ බියකුර මුණගැසෙන්නේ සීයකුරට කලින් සීයකුරට පස්සේ තමයි පී අකුර තියෙන් එතකොට රෝම කලෝ ප්‍රොපිල් අනුපිළි වල තමයි ආදේශ කාණ්ඩලි වියයුත්තේ තරපෙල්ලියන්න පුළන් දෙක්ක බරෝමෝ පහහා ලෝර අතරරිනි කාබන් පරමාණු එතමයි ප්‍රොපිල් කා්න්න තියෙන්නේ හත්තරොපිල් අදේශකාන ලියලිවරුණුට පස්සේ අපි කරන්න ඕනේ ප්‍රධාන කාබන්ධදාමේ තියෙන කාබන් පරමාණු ගන්නට අදාළ නම ලියන එක එතුට ප්‍රධහන කාබන්දාම කාබන් පරමාණු හතක් තියෙනවා තුරා පිලියන් හෙට් කියල ඊළඟට කරන්න ඕනේ ප්‍රධාන කාබන්දා මේ කාබන් පරමාණුව අතර ත්‍රිත්්ව බන්ධන හෝ දිත්ව න්ධන පවතින වනන් ඒ ගැන්න සඳහන් කිරීම එතොට හතරවෙනි කාබන් පමාණුවෙන් ආරම්භන දිත්් බන්ධනයක් තියෙනවා තර පිලිියන හතරඊන්ලියන් ලෝත් ප්‍රත්තිය නිසා එතනින් නම අවසාන වවෙන්න ඕනේ තවදුරටත් මේ නම ලියන්න තිනවා කාබොක්සලි කම්ලකාරන්න ගැන නිසා පිියන්නඒඊ එතකොඩ කාබොක්සලි කම්ලයක් එතොර පිලියන්නේ ඔයික් ඇසි් කියලා දස්නමසි අනුව දෙකේ තිස්වනි බහුවරන ප්‍රශ්නය වගේ බහුවන ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවදිම පැහැදිලි කරළ දුන්නා යම්කිසි කාබනික සංයෝගයක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කාබොක්සලික අම්ලකාණ්ඩේ වුණොත් ප්‍රධාන කාබන්දාමය සෑම්විටම ආරම්භ වෙන්නේ ඒ කාබොක්ෂලික් අම්ලකාණ්ඩ ඒ කාබන් පරමානුවෙන් එනිසා ඒ කාබොක්ෂලික් අම්ලකාණ්ඩ ඒ කාබන්් පරමාණුවට අංකයක ලැබෙනවා ඒ වගේ අවස්ථාවලදී එනිසා කාබොක්සලි කම්ලකාණ්ඩේ පවතිනස්ථානය මේ අවස්ථාවේ දිනිශ්්‍ය තයි එනිසයි අපි අංකේලිුවෙන ඇත්ත එත මේ නම පිට ලියන්න පුළුවන් දෙක බෝමෝ පහ කලෝරෝ හත පොපිල් හත හෙප්ට නොයි ඇසිට කියල කාබන් කාබන් විත්ත බන්ධනය ආරම්භ වෙන්නේ හතරවිනි කාබන් පරමාණුවින් කියෙ අපිට මේ විදිහට ලියන්නත් පුළුවන් එතට මේ දෙවිදිහටම මේ කාබනික සංයෝග අයූපේ නම අපිට ියන්න පුුව තකොට දෙවැනි පිළිතුර බැලුවත් දෙවැනි පිළිතුරට දීලා තියෙනවා දෙක බ්‍රෝමෝ පහ ලෝරෝ හතර පොපිල් හතර හෙප්ටි නොයි කැසිට කියල ඒ අනුව එක්දාශනමති අනුතුනේ දහවැනි බහුවර ප්‍රශ්නයට නිවැරදි පිතුර විදිහට අපි ලකුණු කළ යුත්තේ අංක දෙක එක්දාස් නොමසි අසුවේ සිට මේ දක්වා අප සූසස් පෙල හසායන විද්‍යාව පසුගේ විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණයකින් අපි මුණගෙමු.